මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපි සස්ක්‍රයිප් කරන්න. කුඩා සේනුව එබුවන් අපි වඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්නටත් පුළුවන්. දෙදස් තුළහවසරේ පෙබ්‍රවාරි මස මුල් සතියේ දිනක. එවකට කහවත්ත පොලිස් ස්ථාන පධිපතිබරයා වූ නිමල් ෆික්්‍රමනායක මහතාට කහවත්ත ඕපාතවත්තේ සේවකයකුකෙන් තොරතුරක් ලැබුණ. එම තොරතුරේ සඳහන් වනේ ඕපාතවත්ේ කානුවක තරුණ ගැහනු ලමීකුගේ නිරුවත් මලසිරුවක් ඇති බව. සේවකයා එම මලසිරෝ දැ ඇත්තේ. දර්කඩීමට කිය විට, තොතුර ලදව පහම ක්‍රියාත්මක වූ ස්ථානාාධිපතිවරයා ක්ඩාහෙමක් රැගෙන ඕපාත වත්ත බලා පිටත් වනා. මල සිරුව හොඳින් නිරේක්ෂණය කළ ස්ථානාධිපතිවරයාට, දැකගත හැවුනේ සිරුවේ කැපපුම්තුවාල ඇතිබව. එලෙසම හිස පුරා පණුවන් තංග්‍රන බවද්ද දිස්වුණ. අටවර්ශය සිට කොටකතනට නර්ක කල දසාාවක් උදාවුුණ. ඒ වරින්වාර කොටකතන සිද වන කාන්තා ගාතන නිසම්. එ හතනවල අගමුල සොයාතියනීම එකලා දුෘෂ්චර කාර්යභාරයක් බුණා. ඕපාද වදේ කානුවක තිබුණු කාන්තා මලසිරුව කිළිබඳ විමර්ශණ ආරම්භ වෙනවා සමගම පොලිස්සිට තවත් ආරංචයක් ලැබුණා. එම ආරංචය නම් කොටකතර නිවසක ලේපැල්ලම් කිහිපයක් ඇති බවටයි. එම නිවස පරක්ෂා කිරීමේදේ කාමරේක ඇඩක්මත තිබුණු තවත් කාන්තා මලසිරුවක්. ොයා ගැනීමට පොලිස්සියට හැකිබුණා. එම මලසිරර්රේද කැපුම් කෙටුම්තුවාල තිබුණා ගහතනය කර ඇති තැනැත්තිය එම නිවසේ වාසය කළ වයිස අවුරුදු පනස් දෙකක්වන නයිනා නිල්මිණී බව ප්‍රදේශවාසින් හඳුනාගත් අදර ඕපාත වත්තේ කානුවක තිබුණු කාන්තා මලසිරර නයිහා නිල්මිණීගේ දියණහවන කාවෙන්දියා චතුරංකනීගේ බව පොලිස්සි සනාත කරගත්තා. නයිනා නිල්මිණ එම නිවසේ සාලයේදී ගාතනය කර පසුව කාමරයට ඇදගෙන ගොස් තිබුණා. ඇගේ ගෞම ඉරා අඩ නිරවත් කර තිබුණු අතර පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාාවරණය වුණේ මෙම ගහතන දෙකම එකම අයිකකුව හෝ එකම කණ්ඩායමක් විසින් සිදුකරන්නට ඇති බවට. ප්‍රශ්නාාර්ථයක් වී තිබුණු කොටකතන ගහතන ලයිස්තුූට තවත් ගහතන දෙකක් එකතවීම පොලිස්සියට මහත් අභියෝගයක් වනා. කෙසේ වෙදත් පරීක්ෂණ කටයුතු ආරම්පකිරීමෙන් පසු මෙම දිත්ව ගහතන පිබඳ ොතුරු ක්‍රමයෙන් අආාවරණය වනා. 9 ෙල්මිනිගෙන් නිවසට නොදුරින් පේටි, නිවසේ ප්‍රාදේශ සභ මන්ත්‍රීවරයකු වූත් ධර්මසිරි නමැත්තාගේ සහෝදරයෙකු වන දර්ශණහිවන්. රාජ පදිංචි විසිටිනවා රාජගේ පවලේ සාමාජකයන් සමග නයිනා නිල්මිනිගේ පවුලේ සාමාජකයන් හිතවත්කමක් ඇතිකරගෙන ඇති අතර දිනෙන් දින පාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය වීතිපනාා. කාලේසේ ගෙවී අද්දී ධර්මසිරගේ දියනියගේ විවාහ උත්සවේට දින නියම වූ අතර එම විවාහ උත්සවය රාජුගේ නිවසේ ගැනීමට ධර්මසිරි තීරණය කළ. විවාහ උත්සවේ සඳහා රාජගේ නිවස සූදානම් කිරීමට අසල්වැසි වූ නිල්මිනිසාහ කාවින්දයා උදෞ්කල් අතර. දිනබල ඔවුන් වැඩිකාලයක් ගත කළේද රජගේ නිවසේ. ඒ දිනවල කාවින්දයාගේ පියාසාහ වැඩිමහල් සහෝදරයා සිටියෙක් කොළඹ. එක් දිනක රාජුගේ නිවසේ කබඩ් එකක් අස්කරමින් සිටින විට කාවින්දයාට කිසියම් පාර්සරයක් හමුමුණා. ඇසිය මවට එය පෙන්නූ අදර එම පාර්සලේ ඇත්තේ මත්කුඩු බව මවහඳුනා ගත්තා පාර්සලේ රාජගේ නිවසේ සාමාජිකයන්ටතුන් නිල්මිනි ඒ පිළිබඳ බලවත් අප්‍රසාධය පල කලා. එම සිද්ිය පසු දෙපර්ශවය අතර අමනාපයක් ඇතිවඩා. තෙදස් දුළහවර්ෂය ජනවාරය විසි එක් වනදා සිදුවීමක් නිසා රාජට නිල්මිනිසා කාවින්ද්‍යයා පිබඳව බලවත් පෛරයක් ඇතිවී තිබනාා. එම සිදුවීම නම් ධර්මසිරගේ පුතා මත්කුඩු චෝදනාවක් වත අත් අඩංගුවට ගැනීම. ඒ පිළිබඳ ඔත්තුව ලබාදුන්නේ නිල්මිනිසා කාබවින්ද්‍යයා බවට රාජු විශ්වාස කළ. නිමිනිසා කාවිද්‍යා ගහතනට ලක්වන්නේ එම සිද්ධියෙන් හරියටම දින දහයකට පසුවල්. ඒ දුදස් දුළහ වර්ෂය ජනවාද තිස්සෙක් වනදිෙන්. දිත්ව හතනය පිළිබඳ පරක්ෂණ පවත්වනලද පොලිස්සිය රාජු ඔහුගේ බිිය වන චාන්තනීහෙවන් බට්ටිසාහ ත්‍රීවිල් රියදුරෙකු අත් අඩංගුවට ගත්තා. ගාතනය සිදුකර ඇත්තේ වක්ක පිහියකින් බවද අනාාවරණය වුණ. පොලිස්සිය විසින් එම වක්ක පිහ සොයාගත් අතර එහි සෙන්න්ටිමීටර් පහක්දික කෙස් ගසත්ද ඇලී තිබුණා. එලෙසම පිහිතලේ කිසියම් වියලි ද්‍රව්වයක්තබුණා. ලිම පිහි ජනතාක්ෂ, පරේක්ෂණ ආයර්තනය වන ජනටෙක් ආයත්‍රය වෙත ලබාතුන් අතර Dන්නේ තාක්ෂණය අනුව එම හිසකෙස් කැබැල්ල නිල්බිනිගේ බවටන් පිහය තිබුණු වියලි ද්‍රව්‍ය නිල්මිනිගේ සහ කාවිීන්දයාගේ රුදරේවටන් එම ආතනය සිදු කළ පරයක්ෂණවලින් තහවුරුුණා. තවද එම වක්ක පිහිය රාජගේේ බවත්. රාජගේ පත්ලේ සේවකයන් විසින් තහවුරු කලා. කටගැන දිත්ව ගහතනය සබන්ධ රාජට ඕගේ ෙරිය ට්ිට එරහිව අධචෝධන පත්‍ර රක්තපුර මහ අධිකරණයේ නීතිපතිවරයා විසින් ාධනලාද. අදර, ත්‍රීවිල් රත යෙදරු නිදහස් කලා. මෙම නඩුවේ විශෂත්ව වුණේ මහිස්්‍රත් අධිකරණයේද ලගු නොබන නඩුව බහගේකින් තොරව කැලින්ම මහ අධකරණය විසින් නඩුව ආරහම්මකිරීමයි. එසේ කරන ලදදේ නීතිපතිවරයායට ඇති බලතල අනුව. එසේම නීතිපතිවරයාගේ ඉල්ලීම මත නඩුව විභාගගේෙන් පසුව කොළඹ මහ අධිරණය වෙ යොමු කලා. ඩ ගේ අතරතුර දෙ වන වි ත්ති කාරිය වන ට්ටි නිදුස්කොට නි හස් කළේ. යට එරහිව මෙම හතනය සම්බන්ධ ප්‍රමාණාවත්සාචි නොමැති බව මහ අධිකරණය තීරණය කළලනිසා. එහෙත් මෙම ගහතනය සම්බන්ධයෙන් රාජට එෙහි ගනු කරනු ලද චෝදන සාධාරන සැකින් තොරෝ ඔප්පු වී ඇති බ, කොළඹ හ අධකරණය ීන්තු කළලා. රාච සි නිල්මිගේ නිවසතුලෙදී නිල්මිනිී සහ කාවින්දයා වක්ක පිහියකින් කපාකොටා ගහතන කරඇතිබත් ඉන් පස්සුව කාවිදයාගේ සිරුව පාත වත්තේ ලඳු කැලෑපකට ගෙනකුස්දමා ඇතිබවන් ඔප්පු ව ඇතිබන්. පිට දෙසියය විසි එකින් යුත්ත නඩු තීන්දුව පැයක කාලයක් තිස්සේ කියවෙමින් කොළඹ මහ අධිකරන විනිසුරතුමා අවධාරණය කලා. ඒයන්ුව නඩුවේ පළමු විත්තිකරුවන රාජ්‍යට කොළඹ මහධකරණය විසින් මරණීය දන්ඩනය නියීම කලාා ඇසින් දුට එකම සාක්ෂියයක් හෝ නොමැතිව පරක්ෂණ සාක්ෂිමත පදනම්ම මෙහෙවන ලද බෙබ නඩුවේදී අදාළ චෝදනා ඔප්පු කිරීමට හැකිවීම කතිමත් ඉතිහාසයක් ඇති මෙරට නීතිපිති දොර්තමේන්තුවේ, ප්‍රශස්ත කාර්භාරය පිළිබිමු කිරීමක් ලෙස සැකිය හැකි. මේ උපපුටා ගැනීම දිව එනපුුව පතෙන් ප්‍රචනා කරතිබුණේ නීතික්ඥ ස්Mම් ජයසූර්රය මහතා විසින්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපි සත්ස්ක්‍රයි් කරන්න. කුඩා සීනුව එබුවෝන් අපි වඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නට පුලු.